නොවන මම සුපසන්දයාවක්. ඉතින් කොහමද කාලයකට පස්සේ අපි ආපහු එකිනෙකා හමු වෙන රාත්‍රිය නේද? මම හිතනවා පොඩි පහේ සිකුරාදා සැඳෑසාදයක් වගේ. දැන් බොහෝ දෙනෙක් අපේ දිහාස අපිත් එක්ක මේ එකට ඒකාත්මික වෙන්නේ බොහොම සන්තෝෂයෙන් බව කිව යුතුයි. වෙනම මිතුරු සමාජ හදාගෙන අර පරණ හුරු පුරුදු සුවඳ ආපහු ආග්‍රහණය කරන්න සූදානම් වෙන රාත්‍රිය. ඉතින් අපි ඔබ ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මොකද අපිවත් ඔබ ඉතා ආදරෙන් පිළිගන්න නිසා. ඉතින් දැන් මේක ඇත්තරම මේ හෝගාලා යන රැල්ලක් බවට පරිවර්තනය වෙලා තිබීම ගැන අපි ඉතාමත්ම තෘප්තිමත් බව කිව යුතුයි. ඉතින් ප්‍රේමිත්‍ර මිතුරුනි, අද රස දෙන හදක රසකාමීත්වය මානවන මම. ඉතින් අද අපේ ශිල්පිනිය පිළිබඳව ඉතින් අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නැහැ. මම හිතන්නේ පූර්ව නිවේදන වලින් ඔබ දකින්නට ඇති. ඇය මට හඳුන්වන්න වෙන්නේ මේ උපන්දා සිට උපන් හපනිය ගායන වෙනුවෙන් සහ මේ මට හමු වෙද්දී බොහොම දඟකාර නැති නිර්හංකාර ගෑනු දැරිවිය දැක්ක තැනින් හඳුනන්න පුළුවන්. උපන් හපනිය කියන්නේ ගෙදර පරිසරය නිසාම සංගීතය පැත්තට යොමු වෙච්ච ගායිකාව උමාරියා සිංහවංශ. හයි බොවන්. හයි බොවන්. මේ මේ නම පිළිබඳව පළමෙන් අහන්න ඕන. මොකද්ද මේ 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 මගේ නම? ඔව්, අම්මයි තාත්තයි දෙන්නත් සිංහවංශලා. මේ බොහෝ දෙනෙක් ඔබ ඔබගෙන් අහන එක තමයි ඔබ සිංහලද අහනව නේද? ඔව්. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් කියන්න. ඇත්තටම මම මේ ඔරිජිනලි එන්නේ ඉන්දුනීසියාවෙන්. සිංහවංශ සිංහවංශ කියන නම ඉන්දුනීසියාවෙන් එන නමක්. yes පෙළපත. so no මම කියන්නේ සිංහලීස් කියන්නේ ශ්‍රී ලංකන්, හැබැයි සිංහලීස් නෙමෙයි, ඉන්දුනීසියාවෙන් තමයි එන්නේ. ඉන්දුනීසියාවෙන් එන ටිකක් මැලේ පැත්තට බර වෙන කෙනෙක්. මැලේ. අන්න හරියට. හැබැයි මේ බොහොම අපූර්වට සිංහල වචන උච්චාරණය කරමින් සිංහල ගීත තමයි වැඩිපුර ගායනා කරන්නේ. ඒක හරි විශේෂයි. ඒක අයියා කියන එක ලොකු දැක්මට. ඉතින් අද මේ පළමු ගීතය අපි පටන් ගමු. මේ දැන් මේ ඔබ කැමති ගීතය තමයි මේ තෝරගත්තේ. දැන් වෙනදා තව කවුරු හරි තෝරණේ වනේ. දැන් මේක එහෙම නැහැ. මොකද ඔබගේ ওই හඬ පරාසය පිළිබඳව ඔබට හැඟීමක් තියෙනවා. ඒක අභියෝගයක් බවට පරිවර්තනය කරගන්නවද, එහෙම නැත්නම් මේක පහසුවෙන් ඉරායාසයෙන් ගායනය කරනවද? අපි මේ ඉන්න සියලු දෙනා ගෙදර ගෙවල් වල ඉන්න කට්ටිය බොහොම ආසාවෙන් මේක බොහොම ආකර්ශනීය භුක්ති විඳින නිසා. ඉතින් පළමු ගීතය ඔබ තෝරගන්නේ ජීවිතයේ සුන්දරද මෙතරම්? ඇත්තටම කියනෝනේ සුවඳ දැනි කියන ගීතය අපි කවුරුද දන්න රුකාන්ත ගුණතිලක මහතාගේ ගීතයක්. මම ඇත්තටම ගොඩක් ඇඩ්මයර් කරනවා මේ කරන ආටිස් කෙනෙක්, වෙරි ටැලන්ටඩ්. ඒකින්ද රුකාන්ත මේ ගුණතිලක මහත්මයාගේ අලුත් තියෙන සින්දු වලින් මේක තමයි මගේ ආසම කරන ගීතය. ඒකයි මොකක්ද විශේෂ? ඒකේ මෙලඩි එකයි හරි කෙනේ රෝහණ වීරසිංහ කියන්නේ. ඔව්. බොහොම ලස්සනට කරලා තියෙන ගීතයක්. ඒක මට පපොට වැදිච්ච සින්දක්. ඒක නම ඒක ගායනාත් පුළුවන්. මොකද මේක ටිකක් වෙනම ටිකක් මේ කියන්නේ හොඳ දක්ෂතාවක් තියෙනවනේ මේ ගීතය ගායනා කරන්න. ඒකේ බය නැතුව මේක තෝරා ගැනීමේදී ඒ විශේෂත්වයක් තියෙනවා. ඔව්. ආචාර්ය රජන්ත රණසිංහයන් ලියලා තියෙන මේක සම්මානගත ගීතයක් කුමාරයා. ඒක හේතුව මේ රුකාන්තයන්ට පළමු සම්මානය සිනමා සම්මානය ලැබුණේ මේ ගීතයට. සප්තකන්‍යා කියන චිත්‍රපටයේ ශ්‍රී ප්‍රේමරන්ත කියන අපේ මැදිමාවතේ සිනමාකරුවවත් මේ මොහොතේ මතක් කරන්න ඕන. ඉතින් බොහෝ දෙනෙකුට මේ මතක සුවඳ අතිශය වැදගත්. අපිට මේ මානවන මම මේ මූණු පොතේ පිටුවේ අපිට හිතා ගන්නවත් බැරි තරම් ප්‍රතිචාරයක් තියෙන්නේ. ඉතින් ඒක නම් ඒ ඔක්කොම කියන්නේ කියොත් එම වැඩසටහන ඉවර කරන නම් කී කී ඉන්න වෙනවා. අපි ඒ ඔක්කොම මතක් කරන ගම අපි මේ ගීතෙන් එහෙම පටන් ගමු. මෙන්න අද දවසේ මානවන මම උමාරියා සිංහවංශත් එක්ක ඇගේ ප්‍රථම ගීතයේ ජීවිතය සුන්දරද මෙතරම්. Really?
මේ ඉංග්‍රීසි භාෂාවෙන් නේද ඉගෙන ගත්තේ? ඔව්. මොකද්ද ඉස්කෝලේ මේ මම MLC ඊට පස්සේ ගේට්වේ ජාත්‍යන්තර පාසලට ගියා. එච්චර ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගෙන අන්තිමට සිංහල ගීත ගායනා කරන්න වුණා. හැබැයි ඉංග්‍රීසි ගීතත් නිරන්තරයෙන් ගායනා කරනවා. මම හිතන්නේ ගෙදර පරිසරයේ තමයි ඔබ ගායිකාවක් කරේ. අනිවාර්යයෙන් මගේ දෙමාපියෝ දෙන්නම සංගීතය කරන්නේ. ගොඩක් මම හිතන්නේ සිංහල සහ හින්දි ගීතයට මම යොමු කරේ මගේ අම්මා. මම මතකයි පොඩි කාලේ හින්දි සින්දු තියෙන මිරිසනා නන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 
ඔන්න ඔය ගීතෙන් තමයි මම සිංහ මේ මේ හින්දි ගීතයට ගොඩක් යමු වුණේ. ඒකත් එක්කම සිංහල ගීතවලට යමු වුණා අම්මා හින්දා ගොඩක්. අම්මා හින්දා. ඔව්. තාත්තා සාමාන්‍ය වෙස්ටර්න් මියුසික් පැත්ත. වෙස්ටර්න් මියුසික් ගොඩක් ඒ පැත්තට. හැබැයි සිංහල හින්දිත් කියනවා ඉතින්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ සංගීතවත් පවුලක් දැක්ක. ඊයෝ ඔයයි දෙන්නම එකට තමයි මේ BNS හරහා දොරට වඩින්නේ. දැන් ආපහු ලංකාව ඉන්නෝ නේද? අක්කව ඇත්තටම ලංකාවට ආවා අවුරුදු 5කට පස්සේ. ටික කාලයක් දැන් මෙහි ඉඳී. එයා මං හැම දෙයක් හැම වෙලෙම යාට කියන දේ තමයි යාගේ කටහඬ. ගොඩක් අටේ මගෙන් අහනවා ඔයාද හොඳ අක්කද හොඳ. මම හැම වෙලෙම කියන්නේ මගේ අක්ක මට වඩා ගොඩක් ටැලන්ටඩ්. අනිත් එක යාට හැම වෙලෙම කියන්නේ එන්න ලංකාවට එන්න මෙහි කටේ බලන් ඉන්න එයා කරන නිර්මාණ එනකන්. එයා ඒක කරන්නේ දැන් අවුරුදු 5ක් ලංකාවට ආයෙන මං කිව්වා ඔව් ඒක කරන්නේ පවක් කීකේ බැනවෙන හිටිය දැන් යාන්තිමට ඇවිල්ලා තිනවා. ඉතින් එයාගේ ඉස්සරහට අලුත් නිර්මාණ එනවා. හොඳයි. එතකොට මේ මේ අනිත් එක තමයි ඉගෙන ගත්තේ මොනව කරන්න හිතාගෙනද? මම පොඩි කාලේ ඇත්තටම ගොඩක් මියුසික් වලට නෙමේ අය කියන්නේ මම සින්දු කිව්වා. හැබැයි ගොඩක් මම මේ ගොඩක් ෂයි. මම හැම වෙලෙම මං කැමති උනේ බැක් ස්ටේජ් එහෙම ඉන්න. හාමනීස් කරා මම ඒ වගේ මගේ අක්කත් එක්ක perform කරනකොට අක්කා හැම වෙලෙම ඉස්සරහින් හිටියා මම පිටිපස්සෙන් මේ ඒ කියන්නේ ඉස්සරහට එන්නේ කියලා ආයි කියන්න ඕනේ. මගේ අක්ක තමයි මට එන්කරේජ් කරේ. ඇයි කිව්වා ඔයාට ටැලන්ට් එකක් තියෙනවා ඉස්සරහට ඔක කියන්න. මම මතකයි එක ඉන්සිඩන්ට් එකක් තිබ්බා ඉස්සර ඉන්ටරැක්ට් ක්ලබ් කියන දේ ගොඩක් තාමත් එහෙමයි ගොඩක් ලොකු දෙයක්. ඒකින් ඕගනයිස් කරලා තිබ්බා කොන්සර්ට් එකක්. ඉතින් ඕකට මමයි අක්කයි දැන් සින්දු කියනවා. හැබැයි මම දැන් හාමනයිස් කරන එක විතරයි කරන්නේ. මගේ අක්කා අහන් හිටිය මම මේ ක්‍රිස්ටීන ඇගිලර් කියන ඉන්න ගාන ශිල්පිනියක් එයාගේ සින්දුව තියෙන හර්ට් කියලා. ඉතින් ඕක මං හරි කැමති ඕක TV ප්‍රැක්ටිස් කර කර හිටියා. ඕක අහන් ඉඳලා මෙයා මොනවද කරලා තියෙන්නේ ඒ සින්දුවත් ඒ CD එකට බර්න් කරලා සින්දුව දැන් අපි perform කරන ගමන් ඊළඟ සින්දුව උමාරියා කියලා මට ස්ටේජ් එක බාර දුන්නා. දැන් මං නෑ ගොඩක් ෂයි. හැබැයි ඒකෙන් තමයි මට පොඩි අර කොන්ෆිඩන්ස් එකක් කියන දේ නැති වෙලා. ඔව් නැති වුණා. ඒ කියන්නේ අර මේ හිටපු ප්‍රේක්ෂකයන් ලැබිච්ච ප්‍රතිචාරයත් එක්ක අනිවාර්යයෙන්. ඔව්. බෑ ඊළඟ ගීතය අපි ගායනා කරන්නේ දැන් ඔබ මං හිතන්නේ රණසුජීවර්ධනගේ ගීතයක් තෝරගෙන තියෙනවා. ආදරයට කියන කතා බොළඳ වුණාට සාගරයක ගැඹුර දැනි නොවේද ඔයාට. මේ දේව්ශාන්ත කියන ගීතයක් වෙන්නත් මං හිතන්නේ. පොඩ්ඩක් විතර. මේ පොඩ්ඩක් වේලසනින් නේද විවාහපත් උනේ? ඔව්. මේක හොඳයි. මම නම් හරි කැමතියි. මොකද මම වේලපහින් විවාහපත් වෙන හැටි මම බොහොම කැමතියි. මොකද මමත් එහෙම කෙනෙක් නිසා. අවුරුදු 23 දී බැඳා. දැන් අවුරුදු 2යි මාස 2යි. නැගලේන. ඇත්තටම ගොඩාක් සතුටින්. ඒත් තවත් ප්‍රේමිතුරු මිතුරු ඒත් සංගීත පවුලක් අපේ මෙලන්තයියා කියලා අපි කියන්නේ. මෙලන්ත පෙරේරාගේ පුත්‍ර රත්නේ තමයි විවාහපත් කරගත්තේ. වර්තමානයේ මම කැපී පෙනෙන සංගීත කණ්ඩායමක සමාජිකයෙක් දේව්ශාන්. දේව්ශාන්. දේව්ශාන් කියලා. මේ මේක තෝරගන්නේ මොකක්ද හේතුව? මේකට පුරිය අර බීට් එකක් එහෙම තියෙන නෑ. මම සාමාන්‍යයෙන් බයිලා කියන සින්දු එච්චර මම කියන්නේ නෑ. ඒක මං හිතන විදිහට මගේ කටහඬ ඒකට ගැළපෙන්නේ නැති හින්දා. හැබැයි මේකේ අර පොඩි බීට් එකක්කුත් තියෙනවා. මේ සින්දුර මං ආසයි. රණසයිගේ සින්දු බයිලා නෙමෙයි නේ. ඔව් නෑ ඒ කියන්නේ අර බී දැන් ගොඩාක් කට්ටි දැන් ඉවෙන්ට්ස් වලට ගියාම ආ බයිලා එකක් කියන මට ඒක ඒක මගේ ඉමේජ් එක නෙමෙයි. හැබැයි මේ ගීතේ අර බීට් එකකුත් තියෙනවා මිනිස්සු කියන්නේ ප්‍රේක්ෂකයන් දන්න කියන සින්දුවක්. ඒකින්ද මේ සින්දුව මම තෝරගත්ත අද කියන්න ඕනේ කියලා. හොඳයි අපි ගායනා කරමු මේ මේ නාද අපේ හාදේව් ටික සුපුන් පීරිස් නායන කරුණානායක යා තමයි ලොක්කා. එතකොට අපි රැවුලා රවුල් කොණ්ඩයා එක නුවන් නමිත් රවුල් කොණ්ඩයා දෙක අර්නි ෆ්‍රැන්සිස් පොඩි හාදයා අපි ලොකු වැඩ කරන්නේ මලිත් මදුෂන්.
මේ හතර දිනා තමයි මේ පස් දිනා තමයි එකතු වෙලා මේ මේ රාත්‍රියේ ඔබේ ගෙදර ඉඳන් උමාරියා අපි වයි ඔක්කොම මේ එකට ඇද බැඳ තබා ගන්නෙ. එමුනම් රන්සු ජීවර්ධනගේ ගීතයක් මේක ඔබත් අපිත් එක්ක කියන්න කියලා මම ආරාධනය කරනවා. උමාරියා බලන්න ඇගේ ගායන රටාවෙන් මේක හැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තනේ ආදරයට කියන කතා පොළඳ වුණාට සාගරයක ගැඹුරු දැනි නොවේද ඔයාට. ඒ කියන්නේ ඕන මහාචාර්යවරයෙක් ඉතින් ආදරය කියන්නේ මම ඔබට හෘදේ වස්තුවෙන්ම ප්‍රේම කරමි කියලා කියන්නේ නෑ. මම ඔබට ආදරේ. මම ඔයාට ආදරේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මේ විදග්ධ වුණොත් ඉතින් මේ ආදරේ දැනෙන්නේ නෑ වගේ නිකන් නේද? මේක සිම්පල් ඇන් ෂෝට් ඇන් ස්වීට්. ඔව් සරල. මම ඔබට ආදරේ. සරල. ඉවරයි කතා. මේ මානවනම ප්‍රතිචාර අතුරින් කතිකාචාර්ය සනත් ගමගේ සඳහන් කරනවා මේ ශිල්පී ඇතුළාන්තයට පිවිසෙන විදිය හරි ලස්සන සහ විශේෂයි. මේ අපිටත් මේ මේ ඔවුන්ගේ ගීත සහ ඒ ගීතවලින් ඔවුන් කවුද කියලත් හොඳට හේතු යනවා. ඒ නිසා ඔහු බලන එකම ටීවී වැඩසටහන කියලා සඳහන් කරනවා. ඒක විශේෂයෙන්ම මේ අපිට ලැබෙන ප්‍රතිචාර මහා ගොඩක් ඇත්තටම හිතාගන්නත් බැරි තරම් උමාරියා. ගීත තෝරණයකින් මේ ඒ තෝරණ කෙනා කවුද කියලත් කියන්නේ සාමාන්‍ය ඔහුගේ ස්වභාවය පිළිබඳව හිතාගත හැකි. අර ඉන්න යාළුවන්ගෙන් ඉන්න යාළුවන්ගෙන් කෙනෙක්ව හඳුනගන්න පුළුවන් වගේ එකක් තමයි ගීත. හොඳයි අපි ඊළඟ ගීත ද්විත්වයට යන පෙර අතුව පුංචි විරාමයකට යනවා. මානවන මම අද රස දෙන හදක රසකාමිත්වය උමාරියා සිංහවංශත් එක්ක. අපහු අපි ඔබ ඉතාම ආදරින් කැඳව ගන්නවා. මානවන මම උදෙසා අද උමාරියත් එක්ක මේ සන්ධ්‍යාව හෝරා කීපය ගත කරන්නේ. බොහොම ගීතවත් සන්ධ්‍යාවක් ඇගේ මේ ගායන මහිමය පිළිබඳ ඉතින් අමුතුයින් සඳහන් කරන්න අවශ්‍යත් නැහැ. මේ ලාබාල වියේදීම මේ මේ වගේ ඇත්තටම අපේ රටේ ඉතාමත්ම හොඳ ගායිකාවන් අඩු කාලෙක ඔබ වෙන්නේකට එකවරම ඒ හිදෙස පුරවන්න අවස්ථාවක් ලැබුණා. ඔබ වෙනම කෙනෙක් හැටියට අර මේ බොහොම මේ
ඉහල ස්වරයෙන් ගී ගැයිය හැකි. මේ මේ කිසිම මේ වොයිස් ට්‍රේනින් එකක් කරලා නැහැ. හැබැයි තමන්ම තමයි ඒක කරගත්තේ. ඒක මේ කොහොමද මේ වොයිස් ට්‍රේනින් කියන්නේ? මගේ දෙමාපිය මියුසිෂන්ස්ලා හින්දා අපි දන්න හැම දෙයක්ම අද දන්නේ අම්මයි තාත්තයි හින්දා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ഇതുමු නානකොට දැන් අපි සින්දු කීකේ නේ නානේ එහෙම බාත්รูම් සිංගර්ස් බාත්รูම් සිංගර්ස්. ඒතර මට එලියෙන් ඇහෙනවා හිතපු සින්දුවක් කෑගෙන ගිහලා ඕෆ් නෝට් එකක් කිව්ව කියලා තාත්තා කෑගහලා කියනවා රොන්ග් නෝට් සිං ඉට් අගේන් කියලා. ඉතින් ඒ වගේ ඒ වලින් අනිත් එක කියන්න ඕනේ මගේ පියාසා අම්මයි තාත්තයි දෙන්නම අපිට හොඳම නම් තමයි කියන්නේ හොඳයි කියලා. අපිට තව ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් අපිට කොම්ප්ලිමන්ට් එකක් දෙන්න. ඒකින් ද අද වෙනතුරු කවුරු හරි කොම්ප්ලිමන්ට් එකක් දෙනකොට අපි හිතමු අයියා මට ඇවිල්ලා කොම්ප්ලිකේට් කොම්ප්ලිමන්ට් එකක් දුන්නොත් මම දන්නා නෑ මට තව කරන්න තිබ්බා. So you can always do better කියන දේ. ඒ කියන්නේ සෑහීමකට පත් වුණොත් ටිකක් ඒක වෙන්නේත් නැහැ. ඒක හරි අමුතුයි. දැන් සමහර අය හිතන්නේ කොම්ප්ලිමන්ට් දෙනකොට ඔලු එහෙම නෑ මමයි අක්කයි කියන්නේ අපේ දෙමාපියෝරි කියලා දෙමාපියන් කියලා දීලා තියෙන විදියට අපේ තාත්තා කොම්ප්ලිමන්ට් එකක් දුනොත් හරි. ඒ කියන්නේ හොඳටම හොඳයි. ඉතින් අපි ඉන්නේ තාත්තා නැත්නම් අම්මා අපිට ඒක දෙනකන්. එතකොට තමයි දන්නේ හරි අපි හොඳ වීඩියෝ එක ගුඩ් ජොබ් කියලා. මේ දෙන්න නම් දෙක සඳහන් කරන්න ඕන අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ටෝනි ඇන් ආයිෂා සිංහවන්ත මගේ දෙමාපිය දෙන. මේ මේ උමාර්යා සහ උමාරා කියලා මේ නම් තැබීමේදීත් හිටපු ගමන් අපිටත් අර ප්‍රසංග වේදිකාවේ නිවේදක හැරිට පෙළවන දැන් මම දැන් ඔබත් එක්ක ඒ සාමාන්‍යයෙන් අපිට එදිනදා හැමදාම හම්බ වෙන අයනිසේ ප්‍රශ්නයක් නැහැ. මේ කවුද උමාරියා කවුද උමාරා? ඔව් කහන හැමදාම අක්කද නංගිද කියලා අහනවා. නැත්නම් මේ මං හිතන්නේ අවුරුදු 3කට විතර පෙපාටිකල් එකක් තිබ්බ උමාරාරියා කියලා දාලා තිබ්බා. මං අහුවේ කවුද කියලා. ඒත් තව දවසක් කන්සර්ට් එකක මොකද රන්දීර්ට රන්බීර් කියලා කිව්වා. ඒතර මට කිව්වා මගේ තායි උමා රාරියා. ඒත් මං නිකන් හිටයි හිටියා. ඒතර බාතර යන්න නැත්තේ මගේ මගේ නම නෙමෙයි වෙන එකක් රඳ ගන්න කියලා. ඒක තමයි. දැන් මම රන්දීර් නෙමෙයි රන්බීර් ගැන කියපින්ද මේ රන්බීර් කපූර් සහ සෝනම් කපූර් ඉන්න චිත්‍රපටයක ගීතයක් ඔබ ඊළඟට තෝරගෙන තියෙන හින්දි ගීතය. මේ මේ සංජය ලීලා බන්සාලි. ඔව්. විසින් නිර්මාණය කරපු සාවරියා. සාවරිය චිත්‍රපටේ මේ දැන් මට බෝධය පේන්නේ පොඩ්ඩක් දැන් ශ්‍රේයා ഘോഷාල් වගේ ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ ඈට වෙච්ච දෛවෝපගත සිද්ධියත් ටිකක් ඔබට සමානයි. දැන් බාති සන්තුෂ් දෙපළගේ අපි ඔවුන්ගේ කාර්යාලයට යනවනේ. එතනට යනකොට ඔබ සමහරලාට ඇවිල්ලා ඉන්නවා මට පේනවා අර පාසල් නිල ඇඳුමින් ස්කූල් යුනිෆෝම් එකකින් එහෙලා ගීත ගායනා කරනවා මම දැකලා තියෙනවා. හොඳ හැටි මම ලියපුවා මේ සමහර ඒවා. දැන් ශ්‍රේයා ഘോഷාලුත් එහෙමනේ. ඇය ඉස්කෝලේ යන ගමන් තමයි විශේෂයෙන් ප්‍රථම චිත්‍රපටය සඳහා ඇව තෝරගන්නේ. ඒ කියන්නේ ඒ තෝරගන්නෙත් සංජීරීලා බන්සාලිගේ අම්මා විසින්. ආයිශ්වර්ය රාය් සඳහා මේ මේ හොයිමින් සිටියේදී හඬක් ඇය දකිනවා. මේ එහි තියෙන රියැලිටි වැඩසටහනක ශ්‍රේයා ഘോഷාල් ජයග්‍රහණය කළා. ඇයට මුලින්ම මේ ටෙලිෆෝන් කරලා කියපුවාම මේ ස්කූලේ ගිහිලා ආපු ගමන් කියපුවාම සිහිසුන් වෙන්න වගේ ගියාලු නිකන් කලන්තේ හැදෙන්න වගේ. මේ බොරු කියන හිතන අල්ල දාලා පස්සේ තමයි අම්මා කතා කරලා තියෙන්නේ. මම සංජීවී ලබන්සාරිගේ අම්මා කතා කරන්නේ. මට මේ පුතාගේ අලුත් චිත්‍රපටයට ඔබ මේ ගායකයා තෝරගත්තා කියලා. ඉතින් ඇය මේ පාසල් ඇඳුමින් තමයි ගිහිල්ලා ගීතේ ගායනා කරන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි ඔබට. මේ හරි ලාබාලයි. දැන් තාමත් මේ ලාබාල තරුණියක් හැබැයි මොකක් කාර්යබහුල මොස් බිසියස් ආටිස්ට්ලන් එක්කෙනෙක් වගේ. ඉතින් මේ ගීතේ ඇයි තෝරගත්තේ? ආයෙත් කිව්තයි මේක හිතට වදින සින්දුවක්. චිත්‍රපටේ බලනකොට ඒ තිබ්බ අමාරු ගීතයක්. මම කලින් කිව්වා වගේ මේක දැන් ආවේ 2007 මම හිතන්නේ 2007 දී. ඉතින් ඒ කාලේ තමයි මම ගොඩක් හින්දි ගීත අහන්න පටන් ගත්තේ. උම්රාව් ජාන් වල ගීතේ මම ඉගෙන ගත්තා. කෙනෙක් මගේ දෙයක් තියෙන මොන හරි සින්දුවක් ඇහුනොත් ඒකේ මොන හරි අමාරු වේරියේෂන් එකක් තිබ්බොත් ඒක කොහොම හරි ප්‍රැක්ටිස් කරලා ඒක වේරියේෂන් එක ගන්නවාමයි මේක කරන දෙයක්. ඒකයි ඒක මගේ අක්කටත් මටත් දෙන්නටම තියෙන දෙයක්. ඒකින්ද මේ ගීතේ මෙලඩි එක වෙරි සිම්පල්. ඒ කියන්නේ මට වචන හරියට තේරෙන්නේ නැහැ. හැබැයි බියුටිෆුල් එක ගොඩක් ලස්සන ගීතයක්. ඒකින් තමයි ඒක අද තෝරගත්තේ. මෙලඩි එකත් හැබැයි ටිකක් කම්ප්ලිකේටඩ්. ඔව්. ඒ කියන්නේ පොඩ්ඩක් සංකීර්ණයි. හැබැයි ඔබට මේක හරි සිම්පල්. අනේ. නිරායසෙන් ගැයිය හැකි. මොකද ඒක
ඒක උපත් හැකියාව පිළිබඳ අපි ප්‍රේක්ෂකිනුත් ඉන්න මිතු මිතුරු නොබත් හොඳට දන්නවා. මොකද අද රාත්‍රියේ වෙනම ඔබ වෙන් කරගෙන ඉන්නෝ ඇත්තේ ඇවිල්න ලොකු සතුරක් අපිට. ඉතින් මේක ඉතින් ගායනා කරුවන් පස්සේ අපිට දැනේ අය කවුද කියලා ආපහු. සංගීත බාණ්ඩ පුනොද? ගිටාර් එක පොඩ්ඩක් පුළුවන්. මගේ හස්බන්ඩ් මට කියලා දෙනවා. ඒක හින්දා චුට්ටක් පුළුවන්. කීබෝඩ්ත් පොඩ්ඩක් ගන්න පුළුවන්. ඒකත් හස්බන්ඩ් හින්දා. මොකද පියානෝ එකක් ගැන සිද්ධියක් තියෙනවා. ඔව් මගේ කෙනේ මගේ අක්ක සංගීතයට කොච්චර යොමු වෙලා කියලා කිව්වොත් එයාට අවුරුදු 16 දී මගේ අම්මයි තාත්තාට පියානෝ එකක් අරන් දුන්නා. ඉතින් මම කලින් කිව්ව මං මියුසික් පැත්තට මියුසික් කරන්න කියලා නෙමෙයි හිටියේ අය. මම ගොඩක් ඉගෙන ගන්න කැමති. බිස්නස් ස්ටඩීස් කියන විෂය මම ගොඩක් ආසයි. ඒකින්ද ඒ ලෙවල්ස් වලටත් හොඳ එකක් හම්බුණා. ඉතින් ඒකින්ද ඒ පැත්තෙන් තමයි මම යන්න වැළුවේ. මට ගොඩක් ප්‍රොෆෙෂන්ස් තිබ්බා. එකක් හෝටෙලිය එකක්. අතුර අම්මා හිවිහිළු කරන හෝටෙලිය කෙනෙක් වෙන්න ආස. ඒ කියන්නේ හෝටෙල් එකක්නේ. ඉඳගෙන කාලා තමයි මහත් වෙන්න ඕනේ කියලා. ඒක හෝටෙලිය තව ඇස්ට්‍රොනොට් ඇන් ඩොක්ටර් ඇන් බිස්නස් වුමන්. ඉතින් ඔය ටිකින් එකක් අතරගෙන මියුසික් තව කරේ. ස්ටිල් යූ කැන් නේද? සම කැන්. Yes of course. බිස්නස් පැත්තට මම ගොඩක් මේක. ඉදිරියට මගේ තියෙන පොඩි ප්ලෑන්ස් ඉතින්. මේ ඒ වගේම මේ අපි දැනගත යුතු දෙයක් තියෙනවා එකෙන් ප්‍රිය මිත්‍රු මිත්‍රිනී මේ ඉංග්‍රීසි ගීත කීපයක් ගායනා කරමින් පිටරට ප්‍රධාන ප්ලේ ජාත්‍යන්තර තරග ගණනාවක උමාරියයි අක්කයි උමාරියයි උමාරය දෙන්න දිනුවා ඉතින්. මේ ගැන වැඩිපුර අපි කට්ටිය දන්නේ නැහැ. මාධ්‍යවලට උමනාවක් නැද්දත් මන් දන්නේ.
මේ කියන්න ඕමනාවක් නැද්ද මන් දන්නේ. මෙහෙමයි අපේ දැන් මේ මියුසික් කියන දේට අපේ තැන තාම දිලා නැහැ. ඉන්දියාව වගේ රටක් ගත්තොත් මියුසික් කියපුවම ලොකු එක ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. දැන් අපේ හැදීගෙන යනවා. හැබැයි අර ඇප්‍රීසියේෂන් කියන දේ තාම නැහැ. ක්‍රිකට් ගත්තොත් අගේම නැහැ. ඉතින් ක්‍රිකට් කියන ක්‍රිකට් ගත්තොත් මම කියන්නේ විවේචනය කරන නෙමෙයි. හැබැයි ක්‍රිකට් කියලා ගත්තොත් ඒකට ලොකු තැනක් දෙනවා. ඒ වගේම I think මියුසික් වලට දෙන්න උන ගොඩක් ටැලන්ට් මියුසික් විතරක් නෙමෙයි. ඕනම පැත්තකින් බැලුවොත් මම මගේ පළවෙනි ජාත්‍යන්තර කම්පිටිෂන් එක මේ තරගයට ගියේ අවුරුදු 19 චීනයේ. එතනදී මට සිල්වර් අවෝඩ් එක හම්බුණා මේ මේ රටවල් 33කින්. ඔව්. විදිපතකම කියන්නේ මේ මේ ඊට පස්සේ ඒකත් 0.01% එකකින් පෙරදුනේ. ඔව් පෙරදුනේ. ඒකෙන් පළවෙනියට දෙවෙනි උනේ. ඔව්. ඊට පස්සේ එතනින් මට තුර්කියට ආරාධනාවක් ආවා මේ කම්පිටිෂන් එකකට. එතනත් මම තමයි ඒෂියා රිප්‍රසෙන්ට් කරපු එක්කෙනා. එතන මට බ්‍රොන්ස් දිනා ගන්න හම්බුණා. ඊට පස්සේ එතනින් ලෝකේ තියෙන ලොකුම මියුසික් කම්පිටිෂන් එක යුක්‍රේන් වල තිබ්බේ. මමයි අක්කයි දෙන්නම ගියා. අපි දෙන්නටම බ්‍රොන්ස් අවෝඩ් එක හම්බුණා. හැබැයි ඉංග්‍රීසි ගීත ගායනා කරන්නේ නේද? ඉංග්‍රීසි ඊට පස්සේ ඔරිජිනල් එකකුත් ඕනේ. අපි අපි මොනවද අපි කරේ ශ්‍රී ලංකන් කල්චර් එකත් මියුසික් අපේ තියෙන බෙර ඔක්කොම දාලා අපේ කල්චර් එකත් අපි මේ රිප්‍රසෙන්ට් කරා. ඉතින් ඒකෙන් දින්න. එතකොට මේ මේ පොඩක් අර හදපු ඔරිජිනල් ඉංග්‍රීසි ගීතයක් පොඩි එකක් පොඩක් කියනවා. ඒක මම වැදගත් වෙයි මොකද මේ අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවන් ප්‍රධානම يعني හින්දි භාෂාව අරගෙන ගියාට ඉංග්‍රීසියෙන් ජයග්‍රහණයක් ලබා ඉංග්‍රීසි ගීතයක් එක ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකිකාවකට ඒක විශාල දෙයක්. ඔව්. ඒ පොඩක් ඔව් මේ ගීත ඇතරම මේ මගේ අක්ක කම්පෝස් කරපු ගීතයක් My Dreams කියලා එකක්. ඒක චූටි කොටසක් කියනනම් කියන්නේ I am a goddess the world can see Da-da-da-da, it sets me free. Da-da-da-da, mara bachana mataka ne. Da-da-da-da-da, da-da-da-da-da-da. You are the night you set me free. Da-d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 a. Ekey bachana mataka ne. Bachana mataka ne me. හැබැයි හොඳ උත්සාහයක් ඕක. අපි කවුරු හරි මේ මේකට ඇත්තටම තල්ලුවක් අවශ්‍යයි. ඔව් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මේ කම්පිටිෂන් එකටත් ඒ කියන්නේ මුළු වියදම අපි අතින් කරේ. අනිත් එක කියනවනේ දැන් ලංකාවෙන් ඒ කාලේ මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකට අලුතින් ඇවිල්ලා. එතකොට කිසිම ඒ කියන්නේ සපෝට් එකක් තිබ්බේ නැහැ. අපි උපරිමෙන් අපි කම්පීට් කරලා ඒ කියන්නේ අපි ඉස්ලාම ගියාම මම අක්කාගේ ඕනම කම්පිටිෂන් එකකට ගියාම ශ්‍රී ලංකා කියන එකට ගණන් ගන්නෙවත් නැහැ. ඉතින් අපි ගියා ඕ which country are you from ශ්‍රී ලංකා කියලා ගණන් ගත්තේවත් නැහැ. ඉතින් මම අක්කා ගිහලා අපි තිර අකපෙලා සින්දක් දීලා හා හින්ද ශ්‍රී ලංකා පෙන්නන්න කියලා කිව්වා. ඊට පස්සේ ඕ ශ්‍රී ලංකා කියලා එනවා. ඉතින් they know අපේ potential එක එච්චර අපිට ඕනුනේ to show our potential. ශ්‍රී ලංකා කියලා just because we are a small island එහෙම නැහැ. We have potential අපිට ඒ push එක ඕන අය. ආ ඒක ඇත්තටම මේ වෙලාවත් හොඳ අවස්ථාවක් මේ කවුරු හරි ඇත්තට රාජ්‍ය අනුග්‍රහය විශේෂයෙන්ම දෙන්න පුළුවන් වෙලාවක් කියලා මම හිතනවා. ඒ කියන්නේ අගයිම ජාත්‍යන්තරී අපේ ගීතයක් හිනිපෙත්තට ළඟ ගන්න කෙසේ වෙතත් නියෝජනයක් තියෙන ශ්‍රී ලංකාවේ උමාර්යා සිංහ වංශ. This is උමාර්යා. එහෙම එකක් තියෙනවා කොච්චර දෙයක්ද නේද? පිටරෝල් යනකොට අපිට ඇහෙන රේඩියෝ වල පේන ටීවී වල ඉන්න තිනවනවා. ඒක විශාල භාග්‍යයක්. ඒක වෙනවා ඉදිරියට. අනිවාර්යයෙන්. හොඳ මේ අදිෂ්ඨානයක් ඔබට ඒක ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම පිටිපස්සෙන් ඉන්නවා. මොකද ඔබේ තරාතිරම සහ ඔබේ මහිමය දන්න නිසා එහෙම කියන්නේ. ඊළඟට තෝරගන්නෙත් මේක ඇත්තටම විශේෂ අවස්ථාවක් කියලා මට හිතෙනවා. මේ අපේ හිටපු මහා ගායිකා රුක්මනී දේවීගේ ගීතයක් උමාර්යාගේ හඬින් අහන්න යන්නේ. මොකද දන්නවද? ඇය මියගිය 1978 ඔක්තෝබර් මාසයේ ඇතර බලන්න කොච්චර කාලයක් තිබෙනවා. ඔබ ඉපදුනේ 91. ඈ දැකලත් නැහැ. හැබැයි මේ ග්‍රැමෆෝන් තැටියකට හර්බර්ට් එම් සිනිවිරත්න රචනා කළ SS වේදා තමයි සංගීතවත් කරලා තියෙන්නේ. ඇගේ ගීතයක් ගායනා කරන්න ලැබීම මේ ග්‍රැමෆෝන් තැටියකින් ඉඳන් වර්තමානයේ මේ ඩිජිටල් රූපවාහිනී තිරයකට ගයන්නේ. සම්පූර්ණයෙන් අර තීන දූවිලි ගසලා වසලා දාලා
කාලයාගේ පස්සුලින් යටපත් වෙලා තිබිච්ච ගීතයක් තමයි මේ ඇය ගායනා කරන්නේ. මේක ඊට පස්සේ හොය හොය අහන්න පටන් ගනී. ඒක ආයි ඒකාන්තයි. ඉතින් මේක තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් ඔබට තියෙන්න ඕන. ඉස්ලාම කියන්නේ නෑ අය මගේ මගේ ආච්චි කියන අම්මගේ අම්මා එයාත් ඉස්සර ඇක්ට්‍රස් කෙනෙක්. රාණි පෙරේරා කියලා. ඉතින් එයාගේ කසින් බ්‍රදර් තමයි ප්‍රේම් ජයන්ත්. ඉතින් ඔය වගේ තියෙන ලොකු මේ කියන්නේ කනෙක්ෂන්ස් තියෙනවා. ඒ වගේම රුක්මිනි දේවිත් කොහොම හරි එහෙම ඥාති සම්බන්ධයක් තියෙනවා. ඩේසි ඩැනියල්ස්. යස්. ඒකේ නම. පොඩි සම්බන්ධකමක් තියෙනවා. ඒකෙන් හින්දා අනිත් එක කියන්නේ රුක්මිනි දේවිගේ කටහඬ හරිම very කොහොමද කියන්නේ low scale එකේ තියෙන හැබැයි එයාට high යන්නත් පුළුවන් very flexible කටහඬක් තියෙන්නේ. මොම නිරායසෙන් ගායන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකේ හින්දා කියන්නේ මමත් ආසයි කියන්නේ ඒ මේ තනුත් ගොඩක් වෙනස් අය. ඒ කියන්නේ අද කාලේ තනු වගේ නෙමෙයි very melodious හරි ලස්සන අහන් ඉන්න. ඔව්. ඒකිනේ තමයි ඒක තෝරගත්තේ. හොඳයි. මේ බලමු මේ නයන ප්‍රමුඛ කණ්ඩායම මේකට වෙනම වර්ණයක් ගන්නලා තියෙනවා. ගොඩක් ලස්සන එකක්. ඔව්. ඔබ දැන් වේලපහින් පොඩ්ඩක් අර පෙරහුරු දහපින්ද ඔබ ඒකට බොහොම ආසක්ත වෙලා හිටියා. දැන් ගැයුවම ඊට වැඩිය ඕක දෙගුණ තෙගුණ වෙයි. ප්‍රීමිතර මිතුරෙනි කුමාරයා සිංහවංශ රුක්මනි දේවියගේ ආදරය නිසා සම අපරාධ කියන්න බෑ හරිම අසිරිමත්. මේ ගීතය මේ ඔබට ඇත්තටම මේ
පුනර් නිකුතුවක් එහෙම නැත්නම් රීමේක් එකක් කරගන්න පුළුවන් අනිවාර්යෙන් මේ කරන්න මම ආසයි මේ සිච්චට ලස්සන ගීතයක් ඉදිරි සියවසට අපිට බාර දෙන්න පුළුවන් ගීතයක් ඔබත් එක්ක ගියොත් මොකද යාවත් කාලෙන් වෙනවා අප්ඩේට් වෙනවා ඔබේ හඬත් එක්ක ඔබ එකට වෙනම විරහවර්ණයක් ඔබේ අර ගැයුම් නිපුණතාවත් එක්ක ඒ වර්ණයත් එක්ක ගැන්නුවා කියලා මම හිතනවා ඒ කියන්නේ මේ මම විශ්වාස කරනවා කඳුලක් නැගුණ ඇති කියලා මේ අපේ ප්‍රිය මිතුරු මිතුරුනි ඔබටත් මොකද රෝහණ වීරසිංහයන්ගේ වැඩසටහන බලමින් ඉන්න මොහොතේ එක්තරා පුද්ගලෙක් මට නොම්බරේ හොයාගෙන කතා කළා ඔහු හඬා වැටෙනවා එයාට මේ මේක මට දරා ගන්න බැහැ කියලා ඒක විශේෂ අවස්ථාවක් මටත් ඒ කියන්නේ ඒකම ආපුලෙ මටත් අමාරුයි ඔහු හඬමින් තමයි කතා කරේ හරි විශේෂ අවස්ථාවක් ඒ කියලා මේ පින් දුන්න දෙරණටයි මේ කරන වැඩේට හරි ෂෝකෙට දැන් අද ඊට වැඩිය නොදෙවෙනි එකක් පවට පත්වෙයි. මොකද රුක්මිණි දේවියට ප්‍රිය කරන කොච්චරක් නම් ඉන්නවද මේ රටේ. ඒක විශේෂයි ඔබ මේ මේ රුවන් ධර්මපාල මහත්මයා ලන්ඩනයේ ඉන්නේ මේ මහ විශාල හෝටලයක මේ ප්‍රධාන සුපවේදී අනිවාර්යෙන් නොකඩව බලනවා. ඔහු කියනවා මේ මානෝන මම නෙමෙයි මානෝන අපි. අපිට තමයි මේ වැඩසටහන කරන්නේ මේ ඒ මතකයේ හින්දා ආපහු මේ ජී ලංකාවට එන්න හිතෙනවා කියලා. ඒක විශේෂ දෙයක්. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් අපිට කරන්න ලැබීම, ඒ කියන්නේ ගීතයේ සංගීතය පමණක් නෙවෙයි. ඒ හැඟීම ඇති කරන්න ලැබෙන ලොකු දෙයක් මාරිය. අපි කතා කරමු තව ඊට වැඩිය දැන් අපි ගායනා කරපු ගීතවලට වගේම දැන් ගීත හතරක් ගායනා කරා. තව ඊට නොදෙවෙනි ගීත තුනක් තියෙනවා ඒ ගායනා කරන්න බලාපොරොත්තු වෙයි. පොඩ්ඩක් අපිත් එක්ක ඉන්න. පොඩ්ඩක් අපිට ඉඩක් දෙන්න විරාමයක් සඳහා. මානවන මම නොවන මම මානවන මම අද උමාරියක් අපි මේ රාත්‍රියේ ජීවත් වෙන්නේ මම හිතන්නේ තාම බෝධනික සැහැල්ලුවෙන් ඉන්න බව පේනවා ඉතින් සැහැල්ලුවෙන් තමයි මේ සරල බව අත්විඳිනත් ඕන අපිත් එහෙමයි මම විශ්වාස කරන ඔබත් එහෙමයි අපි විඳින ගමන් ඔබත් විඳිනවා ඒක තමයි අත්‍යවශ්‍යම දේ ඉතින් ඒ වගේම උමාරිය මෙතෙක් ගායනා කරපු ගීත එක්ක දැන් ඊළඟට ගායනා කරන්න හදන ගීතයත් ලේසි පාසු ගීතයක් නෙවෙයි ඒකත් ඉංග්‍රීසි ගීතයක් අපි ඈත් එක්ක අර ඉංග්‍රීසි ගීතයක් එක්ක ජාත්‍යන්තරයට යන පෙරම් පුරණ කතන්දරෙත් අපි ඔබට කිව්වා මේ අනිත් එක මම ඔබෙන් දැක්ක විශේෂත්වය තමයි මේ කොයි වෙලාවෙලොත් බොහොම හිනා වෙලා මේ හොන දෙයක් හිනාවෙන් තමයි බාරගන්නේ මේ පොඩ්ඩක් ඔය ඇඬෙන්නේ අක්කගෙන අර මේ නැති වෙච්ච මතක් වුණා මොකද දෙන්න හුඟක් හරිම යාළුව නිසා මේ ඒක හරි විශේෂත්වයක් මේ විශේෂම වෘත්තීය ශිල්පිනියකට ඔබ ඒ කියන්නේ ඒක මේ ඔබ මේ මාකටිං ෆැක්ට් එකක් නෙමෙයි ඒකේ ඒක ඔබ අවංකවම කරන හැමතිස්සෙම හිනා වෙවි තමයි ඉන්නේ මේ සන්තෝෂයෙන් ඉන්නවා ඇත්තටමයි මෙහෙමයි මම මේ මම ගොඩක් සංවේදී පුද්ගලෙක් මට කියන්නේ මම ඉක්මනට ඉමෝෂනල් වෙනවා හැබැයි තග්ගල කඳුළු වෙනවා තග්ගල කඳුළු වෙනවා හැබැයි ඉක්මනට හිත රිදෙනවා හැබැයි තියෙන්නේ මම මේ මම විශ්වාස කරන දෙයක් තමයි පොසිටිව් එනර්ජි කියන දේ පොසිටිව් එනර්ජි හැම වෙලේම කම්ප්ලේන් කර කර හිටියොත් ওই පොසිටිව් එනර්ජි කියන දේ කියන්නේ මගෙන් ඈත් වෙලා යනවා so I always try to be positive හැම වෙලා hina හැම වෙලා සුභවාදී අන්තක මිනිස් කවුරු හරි මාව දැක්කොත් අර ඕනම එක්කෙනෙක්ට අර ප්ලෙසන්ට්නස් එක තියෙන්න ඕනේ. ඉතින් ඒක මම ගොඩාක් විශ්වාස කරන එකයි. මම සතුටින් ඉන්න ආසයි. ගොඩාක් සිම්පල් ජීවිතයක් ගත කරන්න ආසයි. ඉතින් කොම්ප්ලිකේෂන් නැතුව ජීවත් වෙන්න ආසයි. ඒක හින්දා තමයි අයියාට දකින දකින සැරේ hina වෙලා ඉන්නේ මම. අර දෙපැත්තෙන් ආදරය කරනකොට මේ ලං වෙලා ආදරය කරනකොට පොඩ්ඩක් ප්‍රශ්න මතුවෙනවා. හැබැයි මේ ප්‍රශ්න වලට බොහොම රහට විසඳුම් හොයන්න පුළුවන්. අනිවාර්යෙන් ඕන දෙයකටම විසඳුමක් තියෙනවා. ඒක තමයි මම විශ්වාස කරන දෙයක්. අනිතක මේ කියන්නේ අපි දැන් තියෙන අපිට තියෙනනේ worries මොකක් හරි එකක් ගැන අපි හිතනවා කරදර වෙනවා. මම කරන දේ තමයි ඒ ගැන මම කරදර වෙන්නේ නැහැ දැන්. කරදර වෙනක මේව කරලා මම සතුටු වෙන්න සතුටින් ජීවත් වෙන්න. එතකොට අර තියෙන ඒක මග අරිනවා. එතකොට අරව ඔක්කොම හරියට සින්දුවක් කියගෙන ඒක මග අරින්න පුළුවන්. ඔව්. දැන් අක්කණන් යාපත් වෙලා යා දෙන්න තුන් දෙනා වෙලා ඉන්නේ කවද්ද දෙන්න තුන් දෙනා වෙන්නේ හා ඒකට කල් තියනවා යා මම ඉස්සලා හැදෙන්න පැ තනියෙන් තම් පොඩි තනියෙන් හැදිලා තනියම අනිත් එක අය මං දිග දුරක් යන ඒ කියන්නේ මම ගොඩක් ගෝල් ඔරියන්ටඩ් මගේ
ජීවිතේ මම ඉලක්ක සපුරා ගැනීම උදෙසා හැම වෙලේම මොකක් හරි තියෙනවා. ඉතින් මොකක්ද ඊළඟ ඉලක්ක? ඊළඟ ඉලක්කය තමයි ජාත්‍යන්තරයට යන. ඒක තමයි මම සාමාන්‍යයෙන් ඒක කතා කරන්නේ නැහැ. හැබැයි මම ගොඩක් දේවල් plan කරනවා. කියන්නේ පොඩි උදාහරණයක් දුන්නොත් පොඩි කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳන් හැම්බෙලම් මගේ තිබ්බ ලිස්ට් එකක්. මෙයා වයසේදී ලයිසන්ස් එක ගන්නවා, මේ වයසේදී වාහනයක් ගන්නවා. ඒ ඔක්කොම ටික මම ගත්තා. ලියලා තියාගෙන. ඔක්කොම කරලා ටික් කරනවා. ඒතර අවුරුදු 25 දී ගයක් ගන්නවා. ඒ ඔක්කොම මම achieve කරනවා. achieve කරේ නැත්නම් මම මට කියන්නේ අර මේක නැහැ. ඒක කරන්නම ඕනේ. ඒක මගේ තියෙන පොඩි කාලේ ඉඳන්. නැත්නම් ජීවිතේ හිස් වගේ දැනෙනවා. අනිවාර්යෙන්. ඉතින් ඒ වගේ මට දැන් තියෙන ඊළඟ අවුරුදු ටිකේ goals ටිකක් ඒක හරහා මම දැන් ඒක කරා ගමන් කරනවා. ඒකේ ඉතින් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද දැන් දෙදෙනා මෙක්කෙනෙක් නිසා යත් මොකද මේ දේවශාන සංගීතයත් එක්ක සංගීතය සහ එයා මේ කියන්නේ IT පරිගණක තාක්ෂණය තොරතුරු තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක්. තවත් ඊටාම බොහොම සුභවාදී අහිංසක හොඳ මහත්මේ. ඔව් ගොඩක් ඒක කියන්නේ හරි බොහොම තමයි නමෙක්. අපි එහෙමනේ කියන්නේ මේ හොඳ ගැළපීමක් දෙන්නත් එක්ක බැලුවාම හරිම මේ හරි සුහදශීලී ඒක විශේෂයි. අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන හරි ලේසි. අපි දැක්ක නැතත් දැකලා ඇවිල්ලා දූලෙල්ලා කතා කරලා යනවා. මේ මේවා තමයි මේ අපි අගය කරන දේවල් ක්ෂේත්‍රයේ ඒ කියන්නේ ඔබටත් ඒ අගේම තියෙනවනේ හැමදාමත්. මේ දැන් අර මරිසල් ගුණතිලකෙන් හෙවම කියයි කිව්වා මං හැම මානවන මම සඳහා ඊළඟට කවුද එන්නේ කියලා ඈ හැව්වා. මේ දැන් ඊයේ නැත්ත පෙරේදා මං කොහොම උමාරියා කියයි යෝකි ආයි කියලා අන්න ඔච්චරයි කිව්වේ. ෂී ඉස් අ වන්ඩර්ෆුල් සිංගර්. එහෙම කිව්වා. ඒ කියන්නේ ප්‍රවීණයෙක්ගෙන් ලැබෙන ගරු කිරීම ඔබ ලබන්න තරම් ලොකු පිනක් ඒක ජීවිතේ. දැන් මේ ඊළඟට තෝරගන්න ගීතේ මං කිව්වනේ මේ ප්‍රේමිතුරු මිතුරු ලේසි පාසු ගීතයක් නෙවෙයි කියලා. මේක මේ 1978 දී ජූලි කොයින්ටන් ගායනා කරපු ගීතයක්. මේකේ 21 දෙනෙක් ආපහු මේ කියන්නේ දන්න පරිද්දට වාර්තාගත පරිද්දට 21 දෙනෙක් ආපහු ගායනා කළ දෙන ඉංග්‍රීසි ගීතයක්. මැඩෝනා ඇගේ එවිටා කියන චිත්‍රපටයට ගත්තා. ඇගේ ඇල්බම් එකට ඊට කලින් පාවිච්චි කරා. එතකොට ඔලිවියා නිව්ටන් ජෝන් ගායනා කරලා තිනවා. ඒ වගේම කාපෙන්ටර්ස් ගායනා කරලා තිනවා. මේක මේ ඇන්ඩ්‍රු ලොයිඩ් වෙබර් සහ ටීම් රයිස් දෙන්න තමයි හදලා තියෙන්නේ 1978. ඉතින් අර මේකේ විශේෂත්වය තමයි ජූලියා කොයින්ටන් හදලිවල්ලා ඇගෙන් මාස 3කට පස්සේ ඔලිවියා නිව්ටන් ජෝන් නිල්ලුවම ඔයත් ගායනා කරන්න කියලා දීලා. අපි නම් හිමුද නෑ ඒක තමයි කියන්නේ. හොඳයි මේ ගීතය ප්‍රේමිතුරු මිතුරු ඔබ අනිවාර්යෙන් අනිත් වැඩ පැත්තකින් තියලා වාඩි වෙලා ඇගේ හඬ මහිමේ හන්න මම කියන්නේ ඇව පැත්තකින් තියලා ඔන්න බලන්න ගායන ගැයුම කොහොමද කියලා. My brother.
ළඟකදී ගිහිල්ලා බැලුවා එක එක වර්ෂන්ස්. ඉතින් නිකෝල් ෂර්සිංග ගායනා කරලා තිනවා, ඩොනා තමයි අර ඇගේ එවිට චිත්‍රපටියට ඉතින් අය කිව්වා වගේ. ඉතින් ලස්සන ගීතයක්. මම මට කියන්නේ සාමාන්‍ය වේදිකාවේ මේව කියන්න බෑ. මං හිතුවා මා නොවන මම මේ ප්‍රෝග්‍රෑම් එකට මේ කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ වේදිකාවේ ගායනා කරන්න එතරම් මා නොවන මම නෙවෙයි ජනතා අපි කිමු. ඔබ හැදිලා තියෙන සාපෙන් බලාපොරොත්තු වෙන දේ කරන මිසක ඔබාස ගීතයක් ඉදරේටලා තමයි ගායනා කරන්න වෙන්නේ. ඉතින් අද ඔබාස ගීත හතක්ම තෝරගත්තා. ඒ වගේම මේ බාති සන්තෝෂ් ළඟට ජීවිතේ හැරෙන්නේ කොයි කාලෙද, කොහොමද ඒක වුණේ? මට මම හිතන්නේ අවුරුදු 13 වගේ කාලෙක අය අපේ USA එකකින් කරා මේ කියන්නේ පීස් ෂෝ එකක්. ඒ කියන්නේ වෝ එක තියෙන කාලේ පීස් ෂෝ එකක් කරා. ඉතින් ඒකේ තීම් සොංග් එකට ෆීමේල් වොයිසස් දැන් හොයන ඒක ඉතින් අරුන්දති ශ්‍රී රංගනාදන් කියලා අපි කවුරුත් දන්න. ඇගේ පුතා ශ්‍රී ශ්‍යාම ළඟ ඉතින් අරු ආන්ටි අරුන්දති කියලා තිබ්බ ශ්‍රීට මෙහෙම ගැහැලා මෙදෙනෙක් ඉන්න හරි පොඩි බට් දෙසිං කියලා. ඉතින් ඒ තීම් සොංග් එක කරනකොට තමයි බාතිය සන්තෝෂ් පළමු වරට අපිට හම්බ වෙන්නේ ඒ තීම් සොංග් කරනකොට. ඊට පස්සේ මොකද තීම් සොංග් එක? USA එකට කරපු පීස් සොංග් එකක් කරා. English English සිංහල දෙමළ තුනම සිංහල වචන ටික මතකද මොනවද? මේ යාළුවනේ නානානනනා මහිතනේ එක තමයි ෆස්ට් සොංග්. ඒක ගොඩක් කරා. එතන තමයි බාති සන්තුෂ් මුණ ගැහෙන්නේ. ඊට පස්සේ එතනින් තමයි ජර්නි එක පටන් ගත්තේ. පළවෙනි ගීතේ මොකද්ද? පැතුම් පැතුම් තමයි ගායනා කරේ අවුරුදු 14 දී. ස්කෝලේ යන ගමන් ඇවිත් තමයි යෝක ගායනා කරන්නේ. එතකොට මේ ගැයු ගීත අතරින් වඩාත්ම කැමති ගීතය මම ගායනා කරපු මම හිතන්නේ පැතුම් පෙම් පැතුම්. ඒක මගේ පළවෙනි ගීතය. ඒක ඒ සින්දුව හරහා තමයි මම ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. අනික BNS වගේ established successful artists like අවුරුදු 14ක ගහනා මිට සින්දු කියන්න හම්බෙච්ච එක ගැන ඔව් ගොඩාක් සතුටුයි. ඉතින් ඒ ගීතය කියන්නේ තාමත් ඒගොල්ලොත් එක්ක ඔව් අනිවාර්යෙන් හරි ලේසි වැඩ කරන එකින්ද
හොඳ ඒ අන්‍යෝන්‍ය අවබෝධය නිසා ඊළඟට මම මේ එතනට ආවේ BNS ගේ ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා හේම ශ්‍රී හල්පිටි විසින් රචනා කරපු ගීතයක් මම හිතන අක්ක ගායනා කරා මදුසුවඳක් දවසක් ලිව්වේ කවුද දන්නවද නැත්තම් ඔව් සජිත් පිරිස්සෝයි මම එකතු වෙලා එක කරේ ආම්බයක් පොඩි ඔහුගේ අත්තත බැලිමු අපි ඒක ජනප්‍රිය වුණා දැන් ඉන්ද්‍රේට්ල ඔබත් ගායනා කරනවා කස්තුරි සුවඳක් කි සත්තකින්ම මම ඒක ඒක නම් බාතිය මම පාර ගියන ගමන් ගිහලා තුනේ උදේ කිව්වම හවස අවශ්‍යයි කියලා මට ට්‍රැෆික් එක ආශිර්වාදයක් වුණා ඔව් නැත් ට්‍රැෆික් එක කියන්නේ මහා විශාල කරදරයක් නේ ඒ ආශිර්වාදය තමයි ඔය කස්තුරි සුවඳ රචනා කළා හවස වෙනකොට මම ගිහින් දුන්නත් එක්ක මේ දුරකථනයෙන් කිව්වා මේ ලියාගත්තා අසංක තමයි ලියාගත්තේ ඒක අර කියන විදිය තාම අසංක මට තාම කියනවා අර අයියා කියපු විදිය මට තාම මතකයි ද මේ ගීතය තෝරගන්න අර බාති සන්තෝෂ්ගෙන් ගීතාවලියෙන් මේ ගීතේම තෝරගත්තේ ඇයි මේ ගීතය අය බාති සන්තෝෂ් කරලා තියෙන ගීත අතුරින් මම ආසම කරන ගීතය මේක මහේෂ් දෙනපිටිය තමයි ගෙතනුව හෙම සිරිහල් පිට වචන රචනා කරේ මේකේ මම දන්නේ මට ගොඩක් මෙලෝඩියස් ගොඩක් අහන් ඉන්න කැමති සින්දුවට මම ගොඩක් කියන්නේ ආසයි ඒකයි මම අර හින්දි එකත් තොඩේ බදමාෂ් කියන සින්දුව හැව ගොඩක් සිම්පල් ගොඩක් කනට අහන් ඉන්න ආසයි ඉතින් ඒ වගේ තමයි මේ ගීතයත් මම කියන්නේ අපි ටුවර්ස් එහෙම කරනකොට හැම වෙලේම කියනවා ප්ලීස් රැප්පුරා දාන්න රැප්පුරා දාන්න අනිත් එක අපි පස්ස නම එකතු වෙලා හාමනිස් එක කියපුවම මයි ගොඩ් ලස්සනයි ඉතින් කියන්න මම මේක තෝරගත්තා අපි හමු මේ වෙලාවටත් හරියටම හරි මේ ගීතය රැප්පුරා පායනා තාරුකා පහන්සේ දිදුලනා දැසපා මාදිහා හිනහුණා පලපල ලං වෙලා ඔබ ඊට ඔන්නද අපි ප්‍රියමිත මිත්‍රනි අහමු උමාරයාගේ හඬ
පාවි පාවි යන ගීතයක් වගේ නේද? ඒක මේ මේ ඔක ඒක විශේෂම ප්‍රියදර මිතුරු මිතුරුනි මතක් කරන්න ඕන ඕකෙම හින්දි ගීතත් හින්දි ගීත පළක් වාතියලා ගායනා කළා ඇල්බම් එකක් වෙනම කළා ඉන්දියාවේ ඇල්බම් එකක් ඉන්දියා ඉන්දියාවට ඒකට මේකත් ඇතුළත් වුණා ඒකත් මතක් කරන්න ඕන මේ ඒ වගේම සඳමිණි මැණිකේ මැණිකේ කියලා දෙන කොට්ටාවේ ඉඳන් තෝරන ගී ගැන අවදීන් කරන්න මොකද එකක්වත් මග ඇරෙන්න දෙන්න එපා ඒ ගැන දැඩි අවධානයෙන් කරන්න නැත්තම් පොඩ්ඩක් බෝරින් වෙන බලයි මොකද ඔගොල්ලෝ කරයි අපිනේ බලන් ඉන්නේ මොකද අපිව මේ කම්මැලි කරන්න එපා කියලා හොඳයි මැණිකේ ඒකට අපගේ ස්තුතිය ඒ අදහසට තව එක ගීතයක් තියෙනවා ඒ ගීතයත් දැන් ඇය තෝරාගත්ත ගීත පෙළ පිළිබඳව මම හිතන්නේ ඒකයි ආයි කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඊළඟ ගීතයත් බලපුවහම ඔබට දැනෙයි ඇගේ තෝරා ගැනීම ඔබට කොතරම් වැදගත් වුණාද කියලා සහ රසවත් වුණාද ඔබ කියලා. විරාමයක් දෙන්න. ආපහු අපි ඉක්මනින්ම ඔබ කරා එනවා. මා නොවන මම දෙරණ තිරයේ දිගහැරෙන මානවන මම රස දෙන හදක රසකාමිත්වය අද උමාරියා ජීවිත ගීත පොත තමයි පොඩ්ඩක් අපි පිටු පෙරලා බැලුවේ තෝරගන්න බැරි වෙච්ච මොන හරි ගීත තිබුණාද මං හිතන විදිහට මං හිතන්නේ මම ඔක්කොම කවර් කරා කියලා හිතලා අනිත් සැරේ ඇවිල්ලා චීන සින්දුවක් කියන්නේ චීන ගීතයක් දැන් මේ මේ ගිහිලා නැති රට මොකද්ද දැන් හැම රටකටම ගිහිලා තියෙන මොකද අම්මයි තාත්තයි දෙවැටීම මේ ඒගොල්ලෝ හැතරම සංගීතයත් එක්ක පිටරටවල හිටියේ ස්විට්සර්ලන්තේ සහ හැමතැනම යුරෝපයේ හිටියේ ඉතින් යන්න බැරි වෙච්ච රටවල් ටික ගැන මේ ඇහුවම මට පුදුම හිතුනානේ ඈ ලෝකේ ඇතරම කියනවා නම් ගොඩක් වාසනාවන්තයි මට ගොඩක් රටවල් වලට යන්න මේ පොඩි වයසේදී ඔව් පොඩි වයසේදී යන්න හැම වෙලාවෙලා තියෙන හැබැයි ලැජ්ජයි කියන්නේ මම ට්‍රාන්සිට් වලට විතරයි සිංගප්පූර් මැලේසියා තායිලන්ඩ් ගිහලා තියෙන ඒ රට ඩොක්ටරුන්ටම යන්න හම්බෙලා නැහැ. යන්න ඕනේ. චීනටත් ගිහලා තියෙනවා. ගිහලා තියෙනවා. දැන් ප්‍රියා සූර්යසේනයන්ගෙන් අහපුවම ඔහු කියන්නේ මම ලැජ්ජයි බං කියන්නේ මේ අනිත් ඔක්කොම රටවල වලට ගිහලා තියෙනවා චීනෙට ගිහලා නැහැ. මම හිතන්නේ වික්ටර් රත්නායකයන්ුත් ඒ කතාව කියනවා. එතුමාටත් හම්බෙලා නැහැ චීනෙට. මම චීනෙ ගියායි අර මමගේ ඉවෙන්ට් එකක් කොම්පිටිෂන් තිබ්බා එතකොට ඉවෙන්ට් ලොන්චස් තිබ්බා. හැබැයි මම ගොඩාක් අවුරුදු 2010 දදස් 11 වගේ ගොඩක් චීනෙ ගියා යුනාන් ටීවී එකත් එක්ක මම ගොඩාක් ඒගොල්ලන්ක වැඩ කරා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නැෂනල් ටීවී එකත් එක්ක ගොඩාක් කල්චරල් ඉවෙන්ට්ස් තිබි ඉතින් ඒවට සහභාගී වුණා මම පවුලි දැන් ඔය දෙන්න විතර නෙමෙයි දැන් උමාරයි උමාරියයි පමණ නෙමෙයි තමයි මම හිතන්නේ වැඩිමල් සහෝදරයෝ දෙන්නෙක් ඔව් දැන් ඒ දෙන්න සංගීතයට සම්බන්ධ නැහැ ඒ කියන්නේ මෙහෙම ගොඩාක් ටැලන්ටඩ් මගේ ලොකුම අයියා එයා ගොඩාක් කෝපරේට් ෆීල්ඩ් එකේ ඉන්නේ ඉතින් මියුසික් කියන්නේ යා හොඳ ටැලන්ටඩ් අයලා දෙන්නෙක් ඉන්නවා ඒකලන් හැබැයි ගොඩක් කෝපරේට් පැත්තට දෙවෙනි අයියා නම් මිඩල් ඊස්ට් වලන් යාගේ කියන්නේ DJ තිබ වර්ල්ඩ් DJ කොම්පිටිෂන් එකකින් උද්දිනලා දැන් යා ගොඩක් ටුවර් කරනවා ඒ කියන්නේ හරි යාගේ මියුසික් එක ඇත්තටම මට තේරෙන්නේ නැහැ ගොඩක් ට්‍රාන්ස් සංකීර්ණ මියුසික් ඔව් ඉතින් ගොඩක් වෙරි කොම්ප්ලිකේටඩ් ගොඩක් යුරෝප් පැත්තේ කැනඩා ඉන්දියාවෙත් ඉන්න මේ යා කියන්නේ යාගේ ගීත කියන්නේ අනිත් කියන්නේ යාගේ තියෙන තීම් එකක් ග්ලෝබල් මිෂන් කියලා යාගේ තීම් එකක් තියෙනවා ගොඩාක් යාගේ චාර්ට්ස් වල එහෙමත් ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස් මියුසික් චාර්ට්ස් වල හිටන් පවා යාගේ මේ මියුසික් টপ 5 වල අපිට ඒවා කියන්නේ එච්චර දැනුම මෙහෙම කරන්න දැනුම නැත්තේ මේ මියුසික් එක ගොඩක් වෙනස් හින්දා හැබැයි ග්ලෝබල් චාර්ට්ස් වල මගේ අයගේ සින්දු තියෙනවා නම මොකක්ද එයා යන්නේ DJ සුබන්ද්‍රියෝ එයාගේ නම සුබන්ද්‍රියෝ ඒ ඉන්දුනීෂන ලොකු අයගේ හර්තෝනෝ ඔබගේ සම්පූර්ණ නම කියන්නකෝ උමාරියා බින්ති ආයෂා සිංහවංශ උමාරියා බින්ති ආයෂා සිංහවංශ සිංහවංශ පෙරේරා දැන් බෙන්දලන් ආ බෙන්දලන් අක්කගේ සම්පූර්ණ හරියට උමාර සේනා බින්ති සිංහවංශ ඒ කියන්නේ මේ මේ අර කතා කරන භාෂාවේ මේ වෙනම එකක් තියෙන්නේ ඔව් විනාද කණ්ඩායම කියන්නේ මොකද හිතෙන්නේ ප්‍රථමයෙන් ඇත්තටම මේ මම මේ මෙතනට එනකොට මම එක්ස්පෙක්ට් කරේ නෑ මේ බලාපොරොත්තුුනේ නෑ මේ සද්ද එච්චර හොඳට තියෙයි කියලා බට් අමේසින් මම ඇත්තටම එන්ජොයි කරා හොඳ කියන්නේ
මියසිෂන් කෙනෙක් වුණාමයි බෑන්ඩ් එකත් එක්ක තියෙනුනේ කනෙක්ෂන් එකක්. ඉතින් ඒගොල්ලන්ගේ ඒගොල්ලන් මගේ මොන හරි මිස්සුර දන්නවා ඒ බායක පොඩ්ඩක් අල්ලන් ඉන්න මම දන්න ඒගොල්ලන්ගේ මොන හරි අප්සෙට් එකෙත් ඒ කනෙක්ෂන් එක තියෙන ඒක ඒ කනෙක්ෂන් එක අද මම ඒක මේ දන හඳුනගත්ත සෝ තෑන්ක් යු දෙරණට ස්තුතිවන්ත වෙනවානේ මේ වගේ ටැලන්ටඩ් කට්ටියව අපි මේ වගේ වැඩසටහනකට සහභාගී කරගන්න සමස්ත කෙරේට වැඩසටහන ගැන මොකද කියන්නේ ඇත්තටම සතුටුයි මේක ගොඩක් වෙනස් එකෙන් මගේ සින්දු නෙමෙයි කියන්නේ මේක වෙනත් අයගේ සින්දු කියන්නේ ඉතින් මමත් චැලෙන්ජ් එකක් එක්ක ඔව් ගොඩක් පොඩි නෙමෙයි ගොඩක් චැලෙන්ජින් කියන්නේ හැම වෙලේම මේ කියන්නේ කවුරුත් විවේචනය කරනවා ඉතින් මම උපරිමයෙන්ම මම අද මගේ හැකියාවන් එළියට දැම්ම ඉතින් හිතනවා හොඳ බ්‍රේක් එකක් වගේකුත් නේද ඒ කියන්නේ අනිත් හැමදාම එකම ගීත එකම දේ දැන් මේක ගොඩක් වෙනස් ඉතින් දෙරණ ඇත්තටම කියන්නේ ස්තුතිවන්ත වෙන දෙරණට මේක එකක් කරන අයියා ෂෝ එක මරුවට කරගෙන යනවා thank you very much සුපුන් නයන නුවන් ඈනි සහ මලිත් මදුශංක ඒගොල්ලන්ටත් අපගේ ප්‍රශස්තිය සහ ස්තුතිය මේ සියලුම අපේ ප්‍රිය මිතුරු මිතුරියනි ඔබත් එක්ක එකතු වෙලා මේ රාත්‍රිය අපි පොඩි සැහැල්ලු සහ සුපහැදිලි සංගීතයක් දෙන්න උමාරියව තඬ ගහගෙන උත්සාහ කළා මම විශ්වාස කරනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා මොකද ඇයක මේ මේ ගත කරපු හොරා දිත්වයේ ඇත්තටම මමත් උපරිම වින්දනයට පත් වුණා මොකද ඇවැන්නියක් අපේ සිටීම විශාල වාසනාවක් සහ ඔබ අපිට සම්පතක් ඒක විශේෂයෙන්ම කිව යුතුයි විශාල අනාගතයක හිමිකාරියක් ඇය මොකද හැම කෙනෙක්ම ඇයට ප්‍රියයි ඔබට ප්‍රියයි මොකද මේ ඔබට බනින කෙනෙක් මට හම්බෙලා නැහැ තාම බයින අය මගේ සිංහල ගැන බයිනවනේ ආ මේ භාෂාව කියන්නේ කියන්නේ අපි කියන්නේ කතා කරන භාෂාව ඔව් ගණන් ගන්න එපා හැබැයි හුඟ දෙනෙක් මේ බයින අය උත්සාහ කරනවා ඉංග්‍රීසි පුළුවන් තරම් ඉගෙන ගන්න ඉතින් ඒකින්ද මේ ඒව හිතන එක ගන්න එපා හොඳයි අපි සුපතන ඔබට අවසාන ගීතය දැන් මේ අය තෝරාගත්ත ගීත වලට වඩා තවත් ඊහා සමාන සමහර විට නොදෙවින ගීතයක් පොඩි මේක මැෂප් එකක් කරන්න පුළුවන්ද අපිට මොකද මේ මේ ජෑම් එකක් වගේ ජෑම් එකක් කරන්න ඔව් මේ නිමල් මෙන්ඩිස් නැමැති අග්‍රගණ්‍ය සංගීතවේදියා නිර්මාණය කරපු සීතාදේවි චිත්‍රපටයේට ඒ කියන්නේ මණික් සඳසාගරගේ ගාමිණී ෆොන්සකා මේ ප්‍රධාන චරිත රැකපෑවේ පණ්ඩිත අමරදේවයන් ගායනා කරේ ඔගස්ටස් විනයාගරත්න මේක රචනා කරන්නේ මේක ඉංග්‍රීසි ගීතය ගායනා කරන්නේ ඩෙස්මන් ද සිල්වා දැන් මේ ගීත දෙකම අපි ඔබට එකට ගායන යන්නේ ප්‍රිය මිතුරු මිතුරුනි ඒ සමුගැනීමේ ගීතය නිම් හිම් සෙව්වා මා සසරේ යෙස්ටර්ඩේ ටුඩේ ටුමොරෝ Thank you.
යඳුනේ